लखुमा विमानय नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ए भाग्यवत अरहत सम्मा संबुदुरजानन वहन्सेट नमस्कार वेवा पिन्वत देवदुव ओब ओय सुंदर रूपयेन बबलेमिन इन्ने हेम दिशावक्म बबलुवन ओसदि तारुकावक वगे ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ මගේ නිවස තිබුණේ මාළුවල්ලල මිනිසුන් ගම් දොරින් නික්මෙන තැන ඒ පැත්තට මහා ඉසිවර බුදුරජුන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා පිණ්ඩපාත වඩිනවා. ඉතින් මං උන්වහන්සේලාට බත් ව්‍යංජන, පැණි පිට්ටු, පලාකොළ, ලෝණ සෝවීරක පූජා කරනවා. නිවන් මගෙහි සිත ඍජු කරගෙන ඉන්න උන්වහන්සේලාට මං පූජා කරන්නේ බලවත් පැහැදීමෙන් යුක්ත සිතින්මයි. චාතුද්දසී දවසට පුන් පොහෝ දවසට අටවක පොහොයට පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසත සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුණා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන්පැන් බෙදා දුන්නා. මං ඒ විදියටයි ගෙදර ජීවත් වුණේ. සතුන් මැරීමෙන් වැළකුණා. බොරු කීමෙනුත් වැළකීලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුනේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුණා. ඒ නිසාමයි පැතිරුණු යශෝරාවය ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. පින්වත් ස්වාමීන් වහන්ස, මාගේ වචනේනුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපා කමල් සිරසින් වන්දනා කළ මැනව. ස්වාමීනි, ලකුමා නම් වූ උපාසකාව භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපා කමල් වන්දනා කරන්නී කියා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මා පිළිබඳව යම් කිසි මාර්ගඵලයක් වදාළසේක් නම් ඒ ගැන මම පුදුම වෙන්නේ නෑ. ස්වාමීනි, මං සකදාගාමි ඵලයට පත් වූ බව භාග්‍යවතුන් වහන්සේ මට වදාලා.